ජේසුගේ උත්ථානයේ බල මහිමය අත්දකින අපි මේ උත්ථානයේ බලයත් එක්ක ජීවත් වෙන්න අද සත්‍ය ලෝකයේ ඔබට ක්‍රමවේද දෙකක් කියදෙනවා මම හිතනවා මේ ලෝකය ඉන්න මේ මහා දරුණු වසංගත තත්වයේ ඇස්සේ ස්වාමීන් වහන්සේගේ මේ වචන අපිට ලොකු ශක්තියක් වෙයි පන්නරයක් වෙයි මගේ ප්‍රමාන්තේනි ඔබගේ මුළු පරිශ්‍රමය පළවෙනි පියවර ඔබගේ මුළු පරිශ්‍රමය උන් වහන්සේට අත තියන්න උන් වහන්සේට අත තියන්න ඊට පස්සේ ඔබගේ බැරිම තැනදී උන් වහන්සේට ඔබට අත තියන්න ඉඩ දෙන්න ඔබගේ පරිශ්‍රමයට වෙන්නට ඕනේ හැම දෙයකටම වඩා උන් වහන්සේ වල්ලන්න උන් වහන්සේට අත තියන්න බැරිම තැනදී උන් වහන්සේ ඔබට අත තියන්නට උන් වහන්සේට ඉඩ දෙන්න මගේ ප්‍රමාන්තේනි අද ඔබට මට මේ ආලෝකය ලබා දෙන්නේ මහලේ රෝගියා මගේ ප්‍රමාන්තේනි මේ සිද්ධි දෙක හරි ලස්සනට අපගේ ජීවිතය අද ඉන්න තත්වයට මනාවට ගැලපෙනවා ජේසුස් වහන්සේ මතේ පස්සු පහේ 21 ජේසුස් වහන්සේ අලිත් ඔරුවෙන් එතර වූ කල මා ජනකායක් උන් වහන්සේ වෙත රැස්සූහ උන් වහන්සේද මුහුදු වෙරළෙහි වැඩි සිටිසේක එකල ධර්මශාලා ප්‍රධානින් අතර යෛරස් නැමැත්තෙක් අවුත් උන් වහන්සේ දැක පාමුල වැටි මගේ පුංචි දුව මරණසන්නව සිටි ඇසුවේ ලබා ජීවත් වෙන පිණිස ඔබ අවුත් ඈ පිට අත තැබුව මැනවයි උන් වහන්සේට ආයචනා කළේය මගේ ප්‍රමාන්තේනි යෛරස්ගේ දුවට අවුරුදු 12යි අවුරුදු 12 කියලා කියද්දී දැන් ඒ සමාජයේ වැඩිවෙටපත් වෙන වයස අපි දකිනවා ජේසුස්ට වයස අවුරුදු 12යිදී තමයි ජේසුස් නැති වෙන්නේ මොකද තවදුරටත් ළමෙක් නෙමෙයි වැඩිහිටියෙක් විදියට මරියතුමේ හිතනවා ජුසේතුමත් එක්ක ඇති කියලා ජුසේ හිතනවා මරියත් එක්ක ඇති කියලා මේ මේ වෙනස 12යිදී වෙන්නේ එතකොට යෛරස්ගේ දුවෙන් දිනේට වයස අවුරුදු 12ක් වෙද්දී යෛරස්ගේ ජීවිතයේ පීක් එක මුතුන සුන්දරම කාලේ දරියගේ ජීවිතේ ලස්සනම තැන තමයි කපාර මරණසන්න වෙන්නේ ඔබට මගේ ජීවිතයේ මරණය මරණසන්න රෝගී තත්වයක යද්දී මේ කොරෝනාවත් එක්ක අපි මහා බරපතල විදියට මේක අත්දකිනවා ඒතර බලන්න මේ වචනය ඔබගේ මගේ ජීවිතේ සමහර වෙලාවට ජීවිතේ අති සුන්දර තැනකට ඇවිල්ලා හරි ලස්සන තැනකට ගොඩ නැගිලා එක පාර හෙන කහනා වගේ ඔබගේ මගේ ජීවිතේ කඩාවැටෙන තැනදී අපි නතර වෙන ජේසු ගාව අපිට නතර වෙන්න ජේසු ගාව වෙන තැනක නෙමෙයි ඔබ වෙන කාගේ හවුහරණක් හොයන්නද මගේ ප්‍රමාන්තේනි වෙන කාගාවට දෙයන්නද උත්තරයක් නැහැ හැරෙන්න තැනක් නැහැ කිසිම නිනව්වක් නැහැ ජේසු ගාවටම දුවන හැරෙන්න සමහර වෙලාවට ව්‍යසනේ වාසනාවත් ඒකයි ව්‍යසනේ වාසනාව මගේ ප්‍රමාන්තේනි ඒ ව්‍යසනේ තමයි ඔබට මට කියා දෙන්නේ ජේසු ගාව විතරයි වාසනාව තියන්නේ උන්වහන්සේට විතරයි රෝමට වෙනි පරිච්ඡේදයේ 28 වෙනි වගන්තියේ උන්වහන්සේට ප්‍රේම කරන අයට උන්වහන්සේ කැඳවනු ලැබුවන්ට සෑම සියලු දෙකදීම උන්වහන්සේ ඔවුන්ගේ යහපත පිණිස ක්‍රියා කරන බව අපි දනිමු උන්වහන්සේ රෝමට 18 කතා කළා කියනවා දැන් තිබෙන වේදනාව මතු පැමිණෙන්නට යන මහිමය සමග සස්ස දන්නටවත් බෑ කියලා එනිසාමයි උනාසේ අද ඔබට කතා කරන්නේ රූප පස්වෙනි පරිච්ඡේද 3 වෙනි වගන්තිය පීඩාවේ නිවසීම ඉවසීමෙන් තැම්පත් බවෙන් කිසිදා නොසිදෙන බලාපොරොත්තුව එවැනි බලාපොරොත්තුවකින් කලකිරීමක් ඇති නොවේ මන්ද අපට දෙන ශුද්ධාත්මයානු දේව ප්‍රේමයෙන් අපගේ හදවත් පුරවනසේක මගේ ප්‍රමාන්තනේ බලාපොරොත්තුව තියෙන මේ ලෝකෙ තුල නෙමෙයි ඔබගේ මගේ ජීවිත තීරණ ගන්න මේ ලෝකෙ නෙමෙයි ඔබගේ මගේ ජීවිතයේ අතාර්ථය කොරෝනාව තුල නෙමෙයි ඒක උනාසගේ වචනය තුල අපි පදනම් වුණා නම් මේ ලෝකේ අත්ති වරම්වල අපි පදනම් වුණා නම් මේ ලෝකේ තැන්වල අත්ත ස්වාමීන් වහන්සේ කියනවා උත්තරය තියෙන උනාස ගාව විතරයි ලෝකේ හැම තැනම දුවලා ලෝකේ බලාපොරොත්තුව අපි ලෞකික තලයෙන් බලාපොරොත්තුව හිණිපෙත්තක රැඳෙන තැන ඒක නිමේෂයකින් සුන්නත් දුලි වෙන්න පුළුවන්
එතනයි අපිට ජේසු ඕනේ. ඒකතනේ අපි ජේසුගාර දුවන්නේ හරියට අයිරස් දුවගෙන ගියා වගේ. මගේ දුව මරණසන්නයි ස්වාමීනි, වාසේ ඇවිල්ලා අත්ත තිබ්බොත් හැම දෙයක්ම හරියනවා. අද ඔබ මම ඉන්න තත්වයට, අද මම ඔබ මම කරන අරගලයට මගේ ප්‍රේමවන්තයනේ මේ තන මහා දයාබර උත්තරයක් ජේසු යත තියන්නට ඕනේ. වෙන කවුරුත් නෙමෙයි, ජේසු ගාවයි ජීවනදායක වචනය, ජීවනදායක භෝජනය, ජීවනදායක ජලය තියෙන්නේ. මගේ ප්‍රේමවන්තයනේ එතනයි අපි නතර වෙන්නේ. සමහර වෙලාවට මේ 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 ව්‍යසන తత్వය, මේ වසංගත తత్వය එක්ක අපිට කියා දෙන දේ තමයි ජේසු ගාව නතර වෙන්න. මගේ ප්‍රේමවන්තනේ මොකද වෙන්නේ? වචන අයිති කරගමු. උනාසේ දෙක පාමුල වැටි. මගේ පුංචි දුව මරණාසන්නව සිටි ඇසුවේ ලබා ජීවත් වෙන පිණිස ඔබ අවුත් ඈ පිට අත තැබුව මැනව දන නමන්න වෙන්නේ. මේ ලෝකයේ උත්තරය ඉස්සරහා, මේ ලෝකයේ බලපුලුවන්කාරකම් ඉස්සරහා, මේ ලෝකයේ මොල්ලි, මේ ලෝකයේ මුක්කුත් එක්ක ගනුදෙනු කර ඔබ මම හැම දෙයක්ම ගැළවිලා නැති වෙලා අද ජේසු ගාවම තන ගහන්න වෙන කාලයකට අපි ඇවිල්ලා. වෛද්‍ය විද්‍යාව, වෛද්‍ය ලෝකේ ලෝකේ තාක්ෂණය, ලෝකේ බලපුලුවන්කාරකම්, මගේ ප්‍රේමවන්තනේ රට රාජ්‍ය අල්ලගන්න මිසයිල, rocket launchers, motor bomb, වසංගතයක් ඉස්සරහා nothing. ඒ බෝම්බ වලට බෑ, බෝම්බ වලට බැරි වුණා, මිසයිල් වලට බැරි වුණා, කොරෝනාවට ගහන්න. මොනවද අපි? අපි කවුද? අපේ බලය මොකක්ද? ඒක වුණාසේ ජෙරමියා 17:5 කියන්නේ මිනිසාව මිය යන සුළු සිරුර ශක්තිය කරගෙන මිනිසාව විශ්වාස කරන කර ස්වාමීන් වහන්සේගෙන් හැරි ඉවත්ව යන මනුස්සයා සාපලද්දේ. ඒ සාපයට තිත තියමු. ලෝකේ උත්තර හොයන අපි ජේසු ගාවම නතර වෙමු. මගේ ප්‍රමාන්තෙනි වචනේ උන්වහන්සේ ඔහු සමග වැඩියසේක. මහත් සමුවක් උනාසේ තරපමින් උන් වහන්සේ පිරිවරා කියහ. හැබැයි මොකද වෙන්නේ? මොකද වෙන්නේ මගේ ප්‍රේමවන්තයනි? එයාලා එයාලා යන්දි ජේසු ඒ යන්න අතරවාරේ ගුණාක් සිද්ධ වෙනවා. හැබැයි මොකද වෙන්නේ? එතනදී උන්වහන්සේ මේව දැන් පවසත්ම ධර්මශාලා 35 වෙනි වගන්තිය ධර්මශාලා නායකයාගේ ගෙදරින් සමහරව අවුත් ඔබගේ දුව මලාය ඉතින් ගුරු ඔබගේ ඉතින් ගුරු දේවයන් තවත් වෙහෙසන්නේ කුමට දැයි කිහ. එතන හන්සේ ඒ කීමනොසලක ධර්මශාලා නායකයට කතා කොට බියනවන්න ශ්‍රද්ධාව ඇතිව සිටින්නයි වදාළසේක. මගේ ප්‍රේමන්තෙනි හැම දෙයක්ම ඉවරයි. ලෞකික අස්වලින් හැම දෙයක්ම ඉවරයි. උත්තරයක් නැහැ. හැම දෙයක්ම නැති වෙලා සෝනක් වෙලා කනත්තක් වෙලා යායක් හිස් පාළු තැනක සමහර ඔබ මම ඉන්නේ. හැබැයි ජේසුට ජේසු ඒ දේ සලකන්නේ නැහැ. ලෞකික තලයෙන් ලෝකේ තලයෙන් තියෙන විනාශය මගේ ප්‍රේමවන්තනි ජේසුට ප්‍රශ්නයක් නෙමෙයි. අද ඔබ ඉන්න තත්වෙදී ලෝකේ රට්ටු සමාජයේ පරිසරය කියන දේ නෙමෙයි ජේසු එක සලකන්නේ නැහැ. මොකද ජේසුගේ වචනය ඊට වඩා මරණයත් මරලා උත්තාන වෙච්ච බලයක ජේසු අද ඔබගේ ජීවිතේ ගනුදෙනු කරන්නේ. එනිසා උනාසගේ වචනය පරණලක් වෙන දෙන්නට එපා. උනාසගේ වචනය පාල්දු කරන්නට එපා, පාච්චල් කරන්නට එපා. ඒ උනාසගේ වචනය ජේසු ගණන් ගන්නේ නැහැ. උනාසට වෙහෙසක් නැහැ මගේ ප්‍රේමවන්තනි. ඔබගේ මගේ දුබලකමත් එක්ක, ඔබගේ මගේ රෝගයත් එක්ක, පීඩාවත් එක්ක ගනුදෙනු කරන උන්වහන්සේට වෙහසක් නැහැ. තවත් වෙහසන්නේ මොනවටද? උන්වහන්සේට වෙහසයිද ඔබගේ මගේ ජීවිතයත් එක්ක හැප්පිලා? උන්වහන්සේව තේට්ටු කරන්න බෑ කොරෝනාවලට. උන්වහන්සේව දුබල කරන්න බෑ ජීවිතේ තත්ත්වවලට. උන්වහන්සේව හතිවට්ටන්න බෑ ඔබගේ මගේ ජීවිතේ මේ ලෝකයේ තියෙන හරඹවලට. නැසෙයිට එහා ඉන්නවා. අදහන්න එතන. අදහන්න එතන. ඔබගේ ගමන නතර කරන්න එපා. ජේසුත් එක්ක යන යයිරස් ගේ ගමන නතර කරන මිනිස්සු එපා. දැන් වැඩක් නැහැ අතර අරින්න. මොනවාට ජේසු අතාරින්නේ ඔබ? කිසිම දෙයකට බෑ උනාසෙත් එක්ක යන ගමන නතර කරන්න. ඔය අත්ත විතරක් අතාරින්නට එපා. ජේසුත් එක්ක යන ගමන විතරක් නතර කරන්නට එපා.
සමාජීය ලෝකයේ මොනවා කිව්වත් ඔබගේ ජීවිතේ බිඳුව මරණයත් එක්ක ඔබගේ ජීවිතේ බිඳුවට වැටුණත් ජේසුගේ අත අතාරින්නට එපා බලාපොරොත්තුවක් නැති තැන උනාසෙට ඔබට බලාපොරොත්තුවක් දෙන්න පුළුවන් උනාහසයට උනාහසයට මාවතක් නැති තැන මාවතක් ඇති කරන්න පුළුවන් කර්කශක හොර පර්වතෙන් වතුර ගන්න පුළුවන් මගේ ප්‍රමාතිනි මල්වුන් නැගිටවන් උන් වහන්සේට පුළුවන් විශ්වාස කරන්න අද මේ වචනය ඔබගේ මගේ ජීවිතය ජේසු යන ගමනේදී 25 දොළොස් වසරක්ම මහලේ රෝගයෙන් පෙළුණු ශ්‍රීයක් එහි වූවාය ඇබෝ වෙදුන් නැතින් අපමණ දුක් විඳ තමා සතු සියල්ල වියදම් කොටත් කිසි ගුණයක් නොලැබුවාය කාටත් සුව කරන්න බෑ කා ගාවත් උත්තර නැහැ ලෝකේ පුරා දුවලා 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 හති වැටිලා ජේසු ගාව යයිරස් කේ දියණයට අවුරුදු 12යි මෑට මාලේ රෝගිය හැදිලා අවුරුදු 12යි යයිරස් කේ ජීවිතයේ හිණිපෙත්තේදී එකපාර කඩාගෙන වැටෙනවා මෑගේ ජීවිතය මෑය දැනගත්ත දවසේ අවුරුදු 12කට ඉස්සෙල්ලා ඇයට කොරෝනා නෙමේ ඇයට මාලේ රෝගයක් ඒ සමාජය තුල උත්තර නැති තැනක් ලේ ගලනවා ले गलनवा नतर भी निन्ने आउर्द दुलाक पाले भी नहीं आउर्द उत्तर देवनी आउर्द उत्तर न तुम भी नहीं आउर्द उत्तर हाथर पाह हाय हाथ आट्ट नामे दाय कुला दुला आउर्द दुलाक दुख भी दिला मगे प्रेमांत ने आगे जीवित है महिम मुदुने दांग यान्ना पुलवांग है अम्मत तैना करम गीला 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 अंतिम बिंदु दी जेसु हम भवे नो समाटो बाद इन्हें अंतिम बिंदु වෙන්න කර ගන්න දෙයක් නැහැ වෙන්න උත්තරයක් නැහැ හැරෙන්න අතක් නැහැ ජීවිතේ ඔක්කොම ඉවරයි ජේසු ගාවට එන්න මේ ලෝකේ උත්තර අල්ලපු අපි මේ ලෝකේ උත්තරවල එල්ලෙන්න හදපු අපි හිමාලයේ රෝගියා වගේ සෙනඟ තල්ලු කරගෙන පොරකාගෙන යන්න අමාරුයි හැබැයි මුළු අන්තිම එකම උත්සාහය ජේසුගේ තාවලු ජේසුගේ ඇඳුමේ වාටිය චුට්ටකල්ලන්න අද අපි උත්සාහයක කරගමුද ලෝකේ උත්තර නෙමෙයි හැම දෙයක්ම පැත්තක තියලා ජේසුගේ දාවල් අල්ලන්න फुल ट्राई एक दे मुद्दा, जेसु आता तियान न जेसु टाता तियान न उपरी मुद्दा ये देरा मुद्दा, इतना उत्तर तियान न मागे प्रमाण देने, दाहक पुरकानासे, ऐ कोहु मारी, जेसु की दावलो वाला ना, एक आप यारं बेकियो वे, बेरी मत है न जेसु टाता तियान न देन, उबागे मुलुद साय, जेसु आलन, युद्वान न, मागे प्रमाण देने මොකද වෙන්නේ? උන්වහන්සේගේ වස්ත්‍රවල පමණක් අත තැබුවොත් තමාට සුවය ලැබුණු ඇතැයි ඈ සිතුවාය. එක්කෙන් නැහිම ලේදාරව නැවති ඒ පීඩාවෙන් ඇයට සුවය ලැබුණු බව ඇගේම ඇඟට දැනෙනි. ඒ වේලෙම ජේසුස් වහන්සේ තමන් කෙරෙන් අනුහස නික්ම ගිය බව දැන සමූහය මැද හැරි මගේ වස්ත්‍රවලට ඇත තිබේ කවරෙක්ද යසුසේක. Personal attention. මගේ ප්‍රමාණතනි දාහක් හිට එක හිටියත් ජේසුට දැනුණා ඇයට වෙච්ච දේ ඇයට දැනෙච්ච දේ ඒ නිසා මේ ව්‍යසනයෙන් ලක්ෂ ගානක් අරගල කරන අතරේ ජේසු එක්සැක්ට්ලි ඔබට පෞද්ගලිකව පර්සනලි ඔබට උන්වහන්සේ ඒ බලය දෙනවා දාහන් නෙමේ පෞද්ගලික ඔබට ඔබව උන් වහන්සේ ඔබට ඒ අවධානය දෙනවා ඔබට උනාසේ ඔබ උනාසට ඕනේ ඒ ඔබ තවත් ගොඩාක් දෙනෙක් එක්කෙනෙක් විතරක් නෙමෙයි ඔබ අස්සම සමයි ඔබව උන් වහන්සේට වටිනවා මගේ ප්‍රමාන්තිනේ ඒ මාලේ රෝගිය ජේසුව දැනගත්තෙත් නැහැ දැනන් හිටියෙත් නැහැ හැබැයි එක තැනයි දැනගති වාටි ඇල්ලුවත් සුව වෙනවා කියන දැන ඒ දැන ගැනීම මොකද වෙන්නේ සමෝහය ඔබට තෙරපි සිටින දැක දැකත් මට අත ගැසුවේ කවරෙක්දයි කියා අසනසේක්දයි කියා
ඒ දේ කළේ කවරෙක් දයිස්වෙන් නිවාස උනාසේ අවට බැලුසේක බලන වචනේ 33 ඒ ශ්‍රීය සිදූ දේ දැක බියවි වෙවුල වෙවුලාවුත් උනාසේ ඉදිරියේහි වැඳ වැටි මුල්ලු ඇත්ත උන්වහන්සේට කියවාය අත්‍යවශ්‍යයි මේ වෙලාවේ මේක ඔබගේ ජීවිතය ඇත්ත නැසිට කියන්න මුළු ඇත්ත හංග ගන්න නැතුව ඒ ඇත්තම ඇත්ත උනාසට කියන්න මේ විසනේ හරා උනාසෙ බෝ ගන්න තැන තනයි අර වෛද්‍යවරුන්ට එක්කෙනෙක්ට හරි උත්තර දෙන්න පුළුවන් නම් පුළුවන් වුණා නම් අද ජේසු ගාව ඇය නතර වෙන්නේ නැහැ ජේසුත් එක ගණ දිනකට යන්නේ නැහැ සමහර මේ ලෝකේ වසංගත මේ විසනය ඔබව මාව නතර කරලා තියෙන ජේසු ගාව ඒ වෙන කාටත් උත්තර දෙන්න බෑ මෙන්න කිසිම තැනක උත්තරයක් නැහැ. ජේසු ගාවම නතර වෙන්නට ආරාධනා කරන තැන. මගේ ප්‍රමාණතේ මෙතන මේ ගැඹුර මේ අත්දැකීමේ ගැඹුර බලන්න. එතකොට උන්වහන්සේ කතා කරමින් දියණියනි ඔබේ ශ්‍රද්ධාව ඔබ සුවපත් කළේය. ශාන්ත සිතින් යන්න. දුවේ. දුවේ කියන්නේ සම්බන්ධතාවයක් නෙමෙයිද? දූ කියලා කතා කරන්න. සම්බන්ධතාවයක් නිසා නෙමෙයිද? බලන්න මේ වසංගතය ඒ රෝගය ඇයව සම්බන්ධතාවයකට ගේනවා ජේසු දුවේ කියලා කතා කරනවා ඇයට ඉදිරිපස්සේ මතක ඒ ලේ වාහනය වෙච්ච ඒ කාලකන්ණි රෝගේ නෙමෙයි මට ජේසු දුවේ කියලා කතා කරා ඒ කියන්නේ උනාසෙ මගේ තාත්තා උනා මම උනාසගේ දුව උනාසගේ දියණිය මම වටිනවා කියන තැනක මුළු ලෝකෙම සමාජයේ සාපලබ්ධියක් විදිහට ගත්ත ඇය අද මහා දරුකමකට ස්වාමීන් වහන්සේ ඒ කැඳ වීම ඒ රෝගය පීඩාව සංගතය හරහා ගන්නවා. උනාසිට පුළුවන් ලෝකයම සාපයක් විදිහට දකින මේ තැනින් ඔබව වාසනාවන්තයෙක් වාසනාවන්තයක් කරන්න. මගේ ප්‍රමාණතේ උනාසී යනවා යයිරස්ගේ ගෙදරට. උනාසී යයිරස්ගේ ගෙදරට ගිහිල්ලා මොකද කරන්නේ? තිසත උනාසේ පේදුරුද ජාකොබ්ද ජාකොබ්ගේ සහෝදර ජොහාන් දහර අන් කිසිවෙකු තමන් සමග එන්නට ඉඩ නොදුන්සේක. ඔහු ධර්මශාලා නායකයාගේ නිවසට පැමිණියෝය. ඊට උනාහන්සේ කලබලයක්ද විලාප දා ලතෝනි නගන්නන්ද දැක ගැටපිවිස ඔබ කලබල වන්නේ විලාප කියන්නේත් මන්ද? දැරිය මැරි නැත ඇ නිදන් නියයි උන්ට වදාළසේක. මරණය ගණන්දකාරය ජීවිතය ඔබගේ මගේ මනුෂ්‍ය තලයෙන් බලාපොරොත්තු වැටෙන තැන උන් වහන්සේට මරණය මරණයක් නෙමෙයි උන් වහන්සේට මේ වසංගතය වසංගතයක් නෙමෙයි උන් වහන්සේට තවත් තට්ටු කරලා කූද්දන නින්දක් විතරයි ඔබ විශ්වාස කරනවද ඔබ විශ්වාස කරනවද මේක ඔබ මම මනුෂ්‍ය තලයෙන් ඔළුව කටාගෙන හිතට වෙලා හිතන මේ මහා දරුණු මාරාන්තික ප්‍රශ්නය උන්වහන්සේ ඉස්සරහා තට්ටු කරලා අයින් කරන අත්දැකීමක් විතරයි ඔබ මොනවද අදහන්නේ ඔබ මොනවද අදහන්නේ එකයි අපි සමහර වෙලාවට ඒ gedara වට වෙලා කෑ ගහලා ලතෝනේ තියලා අන්ටල්ලා මොර ගහන ඒ ඍණාත්මක ඒ පුකුරම ජේසුයින් කරනවා හැමෝම එක ගන්නෑ ඒ කාමරෙන් එයාලා වයින් කරන මොකද ඒගොල්ලන්ට නින්දක් යද්දි ඒක ප්‍රලාපයක් ඒක ජෝක් එකක් විහිළුවක් ජේසුගේ වචන සමාජයේ ජේසුගේ වචන විහිළුවක් මගේ ප්‍රමාණතේ උනාසගේ ප්‍රාත්‍යාරය තේරුමක් නැහැ උනාසගේ බලය සමාජය දන්නේ නැහැ හැබැයි ඔබට මට එහෙම නෙමෙයි ඔබ මම එක්සැක්ට්ලි දන්නවා මගේ ජේසු කියන්නේ කවුද කියලා මේ ව්‍යසනය මේ වසංගත මේ ප්‍රශ්න මේ අරගලය ගොලියත්ලා ඉස්සරහා මගේ ජේසු කවුද කියන එක දැනගන්න එනිසා ඔබගේ වද දෙන ඔබගේ සිතුවිලි ඔබගේ ඔය හිස් කබල ඇතුලේ තියෙන ඔබගේ මනස ඇතුලේ තියෙන ඒ අයිරස්ගේ දියණිය මැරිච්ච කාමරේ ඉන්න ඒ අයගේ මැසිවිලි අඳෝනා වගේ ඔළුව කර්කශක කරන මේ සිතුවිලි ලවන්න. ජේසුව මැද තියාගන්න. ජේසුව මැද තියාගන්න. වෙන කවවත් නෙමෙයි. අද ඔබ ඉන්න මේ අරගලේ මැද ජේසුව මැද කරගන්න. අදහන්න. මගේ ප්‍රමාණතේනි නාසිකයි කියන්නේ උන්වහන්සේ ඔව් උන්වහන්සේ සරදම් කළහ
හේතුනාසෙ සියල්ලන් බහැර කොට දරුවාගේ පියාද මවද තමන් සග සිටියොන්ද අත් සේ කැඳවාගෙන දරුවා වුන් තැනට ගොස් අතිශයින් වැදගත් මේ වෙලාවේ අතිශයින් වැදගත් ජේසුස් විතරක් තියාගන්න සිතුවිලි ගොන්නක් නෙමෙයි බයවල් සැකේවල් තරවල් බස්තාවරතයන් මේ ටෙන්ෂන් එක නලංගුව පැත්තක තියලා ජේසුස් එක්ක යන්න මගේ ප්‍රමාණය ඔබට කරගන්න දෙයක් නැහැ කරගන්න දෙයක් නැහැ හරියට යයිරස්ගේ දියණිය වගේ මැරිච්ච කෙනෙක් වගේ බලාපොරොත්තු චප්ප වෙලා සිතුවිලි විනාශ වෙලා සිහින පොඩි වෙලා අපේක්ෂාවන් බංග වෙලා මල කන්දක් වෙච්ච තැන ජේසුස්ට පුළුවන් ඔබට අත තියන්න ජේසුස්ට පුළුවන් ඔබට අත තියන්න එය දැන නැත්තේ ඇයි විශ්වාස කරන්නේ නැත්තේ උත්තානේ බලය උත්තානේ බලය උණුසුමත් එකයි විශ්වාස කරන්නේ නැත්තේ ජේසුස්ට පුළුවන් ඔබ ඔයින්න ඔය මල ගමට අත තියන්න ජේසුස්ට පුළුවන් ඒ ජීවයක් නැති තැනට අත තියන්න මගේ බලාපොරොත්තු වේලිච්ච තැනට යතුලාන්තට ජේසුස්ට පුළුවන් අත තියන්න ජේසුස් කියනවා තලිතා කුමි දරිය නැගිටින්න දුවේ නැගිටින්න දුවේ නැගිටින්න එනිසාද වහන්සේ ඔබට අත තියනවා ඉඩ දෙන්න ඔබගේ මුළු පරිශ්‍රමය උන්වහන්සේට අත තියන්න උන්වහන්සේව අල්ලන්න අඩු ගන්න උන්වහන්සේගේ දාවලෙන්වත් අල්ලන්න උත්සාහ කරන්න හැබැයි ඔබට බැරි තැන හැම දෙයක්ම විනාශ වෙලා හැම දෙයක්ම කඩාගෙන වැටිලා නන්නතර වෙලා ජීවිතේ පජාත වෙලා ජේසුස්ට අත තියන්න කියන්න ඔබගේ පවුලට ආයිත් මේ වැටිච්ච තැනින් සුන්බුන් වලින් නැවත නැගිටින්න ජේසුස්ට අත තියන්න කියන්න ජේසුස්ටයි මේ දේ කරන්න පුළුවන් මගේ ප්‍රමාන්තේනි ජේසුස්ටයි හේ බෑවිච්ච ජීවිත නාස්ති වෙච්ච ජීවිත රොඩු වෙච්ච ජීවිත වලින් උන් වහන්සේට ඔබගේ ජීවිතය අද ඉතුරු වෙච්ච තැනින් නාසයට අලුත් පරපුරක් හදන්න පුළුවන් ඒ තැන ගුණාසයට අලුත් දෙයක් කරන්න පුළුවන් විශ්වාස කරන්න ඒ නිසා අද ඔබ ඉන්න තත්වෙදී ජේසුස්ට අත තියන්න කියන්න ජේසු අත තිබ්බ තැන නාසයේ දැරියගේ අතින් අල්ලලා තලිතා කුමියයට වදාලා අතින් අල්ලලා තලිතා කුමියයට වදාලා සේක යර්ධ දැරිය මම ඔබට කියමි නැගිටින්න අනකිරීමක් දැරිය මම ඔබට කියමි එනිසා ජේසුට කියන්න කියලා මගේ මේ ජීවිත තත්වයට උන්වහන්සේට අන කරන්න කියන්න එදා කුණාටුට අත තිබ්බා වගේ නිශ්ශබ්ද වෙන්න නිශ්ශල වෙන්න කියලා අත තිබ්බා වගේ ජේසුට පුළුවන් ඔබට අත තියන්න මගේ ප්‍රමාණතනේ අන කරන්න කියන්න ජේසුට අන කරන්න කියන්න ඔබට හිතා ගන්න බැරි දෙයක් ස්වාමීන් වහන්සේ ඔබගේ ජීවිතේ කරන බව විශ්වාස කරන්න මගේ ප්‍රමාණතනේ එනිසා උත්තානේ බලයත් එක්ක මේ ජීවිතේ මේ ගමන අරගෙන යන ක්‍රමවේද දෙකක් අද සත්‍යාලෝකයේ ඔබට කියා දෙනවා එකක් තමයි ඔබගේ මුළු පරිශ්‍රමය උන්වහන්සේව අල්ලන්න උන්වහන්සේට සම්බන්ධ වෙන්න ඔබගේ බැරිම තැනදී කරගන්න දෙයක් නැති තැනදී ජේසුට අත තියලා ඔබව නැගිටින්න ඉඩ දෙන්න ස්වාමීන් වහන්සේට ඒ දේ කරන්න පුළුවන් කියන විශ්වාසයත් එක්ක ඉන්න අද ස්වාමීන් වහන්සේ ඔබට ආරාධනා කරනවා ආමෙන් Just be there.